ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දැනුම මිනුම තරගාවලිය. අයිබෝන් සම්මා සම්බුදු සරණයි. බෞද්ධ රූපහානිය වෙතගෙන එන ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දෙනුම තරගාවලියේ තවත් එක් තරගයක් මෙලෙසින් ආරම්භ කිරීමට සූදානම් වන්නේ. අද දිනේ තරගය සඳහා ඉදිරිපත්ව සිටින්නේ තලේබෙල හෙට්ටිමුල්ල ශ්‍රී ධම්මානන්ද දහම් පාසල සහ මිනුවන්කමුව ශ්‍රී සුජාත දහම් පාසලයි. ශ්‍රී ධම්මානන්ද දහම් පාසල නියෝජනය කරමින් මලිත් සදමාල් ඊරියවුල්ල, අංජලිකා සෙව්වන්ද ජයසූරිය, කවීෂා චාමින්දි ගුණවර්ධන, මලිති නවෝද්‍ය අබේසිංහ යන පිරිසත් මිනුවන්ගමුව ශ්‍රී සුජාත දහම් පාසල නියෝජනය කරමින් රශිනි නිමේෂා වීරසිංහ, සශ්විනි කාංචලි හිරුනිකා, මනීෂිකා හේෂානි වනිගරත්න, තිලක්ෂි දිල්චාරාකුල සූරිය යන පිරිසයි තරගය සඳහා ඉදිරිපත්ව සිටින්නේ. එසේනම් තරගය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් තරගයේ ව්‍යුහය පිළිබඳව කෙටියෙන් අපව දැනුවත් කරන ලෙසට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. අදත් කෑගල්ල දකුණ සාසන ආරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරමින් දහම් පාසල් දෙකක් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරගයේ සමගින් සම්බන්ධ වෙනවා. මෙම තරගයේ සඳහා එක කණ්ඩායමක් නියෝජනය කරමින් තරගකරුවන් 4 දෙනා බැගින් තරගකරුවන් 8 දෙනෙකු මෙම තරගයේ සඳහා ඉදිරිපත් වෙනවා. අපි මෙම තරගයේ ඉදිරිය පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත් මෙම තරගයේදී සෑම තරගකරුවෙකුට එහෙම නැත්නම් තරගකාරියෙකුට නිශ්චිත ප්‍රශ්නයක් යොමු කරනවා. එම ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබා දුන්නොත් ලකුණු 10ක් හිමි වෙනවා. ඒ සඳහා ලැබෙන කාලය තප්පර 15යි. තප්පර 15 ඇතුළත නිවැරදි පිළිතුර ලබා දීමට අපොහොසත් වූහොත් එම ප්‍රශ්නය ඒ කණ්ඩායමේ තවත් කෙනෙකුට නැත්නම් වෙනත් කෙනෙකුට පිළිතුරු ලබා දීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා ලැබෙන කාලය තප්පර 10යි. තප්පර 10 ඇතුළත නිවැරදි පිළිතුරු ලබා දීමට අපොහොසත් වූහොත් එම ප්‍රශ්නය අනිත් කණ්ඩායම වෙත යොමු කරනවා. ඒ සඳහා ලැබෙන කාලය තප්පර 10යි. තප්පර 10 ඇතුළත නිවැරදි පිළිතුරු ලබා දුන්නොත් ලකුණු 5ක් සිය කණ්ඩායමට හිමි වෙනවා. යම් හේකින් කණ්ඩායම් දෙකටම පිළිතුරු ලබා දීමට අපොහොසත් ප්‍රශ්නයක් තිබුණොත් එම ප්‍රශ්නය නරඹන ප්‍රේක්ෂක ඔබට යොමු කරනවා. ඔබට පුළුවන් ඕනම කෙනෙකුට ඉදිරියට ඇවිල්ලා තමන්ගේ නම, දහම් පාසලේ නම සඳහන් කොට එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමේ හැකියාව තිබෙනවා. මෙම ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරගය කියලා කියන්නේ ඉරිෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වපුරන, තවත් කෙනෙක් පරාජය කරලා තවත් කෙනෙක් ජයග්‍රහණය කරන තරගයක් නෙමෙයි. හැම කෙනාටම තමන්ගේ දැනුම හැකියාව ප්‍රදර්ශනය කරන්නට, දැනුම හැකියාව වර්ධනය කරගන්නට ලැබෙන තරගයක්. මෙම තරගයේදී අපි තෝරන්නේ දෙවන වටේ සඳහා සුදුසුකම් ලැබීම පමණයි. මේ පළමුව වටේ තරගයක් නිසා මෙහිදී දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන්න නම් ලකුණු 35ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නට ඕන. ලකුණු 35ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නා වූ ඒ කණ්ඩායම දෙවන වටේ සඳහා සුදුසුකම් ලබනවා. ඉතින් කණ්ඩායම් දෙකටම ජයග්‍රහණය කරන්නත් පුළුවන්, කණ්ඩායම් දෙකටම පරාජය වීමේ හැකියාවත් තිබෙනවා. ඉතින් කණ්ඩායම් දෙකටම ජය ප්‍රාර්ථනා කරමින් තවත් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරගයක් අපි මෙසේ ආරම්භ කරනවා. ශ්‍රී ධම්මානන්ද දහම් පාසල නියෝජනය කරමින් මා ආරාධනා කරනවා දහම් පාසල පිළිබඳව කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරන්නට මලිත් සදමාල් ඊරියවුල්ල සෙවරට. ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. සූහසක් ලෝදනන්ගේ netsit දහම් සිසිලෙන් තෙමාලන තලේවල අභිනවාරාමේ පැවැත්වෙන මාගේ දහම් පාසල වන ශ්‍රී ධම්මානන්ද දහම් පාසල පිළිබඳ වදන් පෙළක් ඔබ හමුවේ තැබීමට දෙන්න මදක් අවසර. 90 දශකයේදී ආරම්භ කරන ලද මාගේ දහම් පාසල ගුරුවරු 5 දෙනෙක්ගෙන්ද ශිෂ්‍යයන් 20 දෙනෙකුගෙන්ද සමන්විත වූ අතර වර්තමානයේ වන විට ශිෂ්‍යයන් 100 දෙනෙකුගෙන්ද ගුරුවරුන් 12 දෙනෙකු දක්වාද වර්ධනය වී ඇත. මාගේ දහම් පාසල ආරම්භ කිරීමට තලේවල අභිනවාරාමාධිපති ස්වාමීන් වහන්සේ මූලික වී කටයුතු කළ අතර අද වන විටද උන්වහන්සේ ප්‍රධානාචාර්ය දුර්වේ හොබවමින් සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමටත්, සිසුන්ගේ හදවත් ගුණදහමින් පිරවීමටත් අවවාද අනුශාසනා කරමින් කරනු ලබන සේවය කියා නිම කිරීමට වචන නැති තරම්ය. අවසාන වාර පරීක්ෂණවලින්
සිසු නිපුණතාවලින් සාහිත්‍ය තරඟවලින් මාගේ දහම් පාසලට සමස්ත ලංකා මට්ටම දක්වා ළඟාවීමට මාගේ දහම් පාසල් සමත් වී ඇත. මීට අමතරව තලේවෙල ග්‍රාමයේ පැවැත්වෙන බැතිගී ප්‍රසංග, සීල ව්‍යාපාර, භාවනා වැඩසටහන් හා කටින පින්කමේ කටින කවි ගායනය ආදිය මගින් මාගේ දහම් පාසලට තලේවෙල ගම ඒකාලෝක කරන්නට සමත් වී ඇත. දිනෙන් දින පියවරෙන් පියවර මාගේ දහම් පාසල දියුණුවේ හිණිපෙත්ත කරා ළඟාවීමට හැකි වේවායි මා එකසිතින් ප්‍රාර්ථනා කරනවා. මාගේ කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අද දින තරගයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරනවා මිනුවන්කම විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති හා ප්‍රත්‍යාධිකාරී අතිපූජ්‍ය හපවිට උපරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ගන්තුන සුභාෂිතෝදය දහම් පාසලේ ආචාර්ය අමාශාණී දිල්හාරා මෙනවිය, ශ්‍රී සංඝබෝධි දහම් පාසලේ ආචාර්ය WTM මංචු කුමාරි මහත්මිය, සිරි මිහිඳු දහම් පාසලේ ආචාර්ය විශ්‍රාමික විදුහල්පති DR කරුණාරත්න මහතා ඇතුළු පිරිස විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරනවා. එසේනම් තරගය ආරම්භ කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලට යොමු වන ප්‍රථම පැනය යමුවන්නේ මලිත් සදමාල් ඊරියවුල සොයුරාට. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම රැගෙන වැඩම කළා. උන්වහන්සේ වැඩම කළේ තනියම නෙමෙයි, තවත් පිරිසක් සමගින්. ඔබෙන් අහන්නේ ඒ වැඩම කළ පිරිස කවුරුන්ද? මිහිඳු මහරහතන් වහන්සේ ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේර සහ පණ්ඩුක උපාසක. ඔව්, පිළිතුර නිවැරදි. ලකුණු 10ක් සිය කණ්ඩායම වෙනුවෙන් හිමි කර ගන්නවා. මීලකට මා ආරාධනා කරනවා උඩබෝගඩ දහම් පාසල නියෝජනය කරමින් නිම්සර දිසානායක සොයුරාට විශේෂාංගයක් ඉදිරිපත් කරන්න. සඳතෙරේ පානගක් සුහුඹුල් පාරි දුනාදෝ, මද පවන් රැලිගෙන සුහුඹු නෙතේ ගැටුනාදෝ, තරු පොකුරේ තාපයෙන් ගනාවවී වලකමි, සෝසුසුමේ උණුසුමෙන් සිසිල සිසිල දවනෙමි, සෙවනැල්ලක් වෙන්නම් හැරදානොම යන්නම් පුතුනි මගේ, ලොවම ඔබේ ලයපතුලේ, ඕරකි මිසනේ ගිනි ජාලාමදින් ලොවදි නූරන් පුතුන් ඔබ දුටුමානුවන් සෝනිහුනි හදවටෙන් තුරුවියනින් මීතේ පියඹයි මා පුතුන් ඔබ ඇතින්නේ දන් ඔබ දැක සැනසෙන්නම් තුෂරහර පවනු වැනි රිදුනු දෙපාසන් තවනෙමි කටුක දෙපොල් විෂ දැනි සිඳුනු සිතුම් සනසමි සෙවනැල්ලක් වෙන්නම් හැරදානම යන්නම් පුතුනි මගේ ලොවම ඔබේ ලයපතුලේ ඕ රකි මිසනේ. ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දැනුම මිනුම තරගාවලිය. මිනුවන්කම ශ්‍රී සුජාත දහම් පාසලට හිමිවන ප්‍රථම පැනේ යොවන්නේ රොෂිනි නිමේෂා වීරසිංහ සොයුරියට. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට ලංකාවේ භික්ෂු ශාසනය ඇති කළා. ඔබෙන් අහන්නේ ඒ භික්ෂු ශාසනය ඇති කිරීමත් සමග ලංකාවේ පළමුව පැවිදි උපසම්පදා වීමේ භාග්‍ය යම්කිසි තැනැත්තෙක් හිමි කරගත්තා. ඒ පළමු උපසම්පදා වූ ඒ රහතන් වහන්සේගේ නම කුමක්ද? අරිට්ට මහරහතන් වහන්සේ. අරිට්ට මහරහතන් වහන්සේ පිළිතුර නිවැරදි. ලකුණු 10ක් හිමි කරගන්න. මීලක පෙන් යොමුවන්නේ ශ්‍රී ධම්මානන්ද දහම් පාසල නියෝජනය කරමින් අංජලිකා සිව්වන්දි ජයසූරිය සොයුරියට. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදුදහම රැගෙන එන්නේ
ඉන්දියාවේ ඉඳලා. ඒ වෙනකොට ඉන්දියාවේ රජකම් කළ රජතුමා තමයි මේ පිරිස පිටත් කළේ. ලංකාවට විතරක් නෙමෙයි රටවල් නවයකට සම්බුද්ධ ශාසනය ප්‍රචාරය කළා. තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වලා ඒ සම්බුදු දහම ලෝකයාට ප්‍රචාරය කළ රජතුමාගේ නම කුමක්ද? දේවානම්පියතිස්ස රජතුමා. දේවානම්පියතිස්ස රජතුමා ලංකාවේ හිටියේ. ඉන්දියාවේ හිටපු රජතුමා. කාලය අවසාන වෙනවා. ඒ පිළේ වෙනත් කෙනෙකුට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ධර්මාශෝක රජතුමා. ඔව්, ධර්මාශෝක මහරජතුමා පිළිතුර නිවැරදි. ලකුණු 5ක් සිය කණ්ඩායම වෙනුවෙන් හිමි කර ගන්නවා. මිලක පෙනෙමුවන්නේ මිනුවන්ගම ශ්‍රී සුජාති දහම් පාසල් නියෝජනය කරමින් සශ්විනි, කාංචලි, හිරුනිකා සූරියට. රජවරුත් එක එක දේවල් වලට දක්ෂයි. ලංකා ඉතිහාසයේ රජ කෙනෙක් හිටියා වෙදකම් වලට දක්ෂ රජ කෙනෙක්. එතුමා මිනිස්සුන්ට විතරක් නෙමේ සත්තුන්ටත් වෙදකම් කරා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඔබෙන් අහන්නේ වෙදකමින් දස් කැම්පෑ රජතුමාගේ නම කුමක්ද? කාලේ අවසානයි. ඒ පිළේ වෙනත් කෙනෙකුට පිළිතුරු ලබා දීමේ හැකියාව තිබෙනවා. බුද්ධදාස මහරජතුමා. බුද්ධදාස මහරජතුමා පිළිතුර නිවැරදි. ලකුණු 5ක් සිය කණ්ඩායම වෙනුවෙන් හිමි කර ගන්නවා. ත්‍රිබෝධි දැනුම බිනුම තරගයෙන් කෙටි විරාමයක් සහ යමෝනටයි සූදානම් වන්නේ. විශේෂඥයෙක් සමගින් මහේසද ආරාධනා කරනවා ශ්‍රී ධම්මානන්ද දහම් පාසල් නියෝජනය කරමින් අභිමාන් ප්‍රශක්ති ලංකේශ්වර සොයුරාට. ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දැනුම මින්ම තරගාවලිය. ගරුතර මහා සංඝරත්නයෙන්ද, ආචාර මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද, ගුරු පියවරුන්ගෙන්ද, සහෝදර ඔබ සමගෙන්ද අවසරයි. අද මා මෙතනට පැමිණියේ ගීතයක් ඔබ හමුවේ තැබීමටයි. ගිලෙම් ඔබේ ගුණමුදේ, විඳිම් ඔබේ දම්සාදේ, වඳිම් වඳිම් ඔබේ පාදේ, තිලෝවග බුදු සමිදේ, තිලෝවග බුදු සමිදේ, සිඳබිඳ මොහදුර පාප, සිඳබිඳ මොහදුර පාප, දැල්ලූ දහම් ප්‍රදීප, දැල්ලූ දහම් ප්‍රදීප, සිඳබිඳ මොහදුර පාප, දැල්ලූ දහම් ප්‍රදීප, හෙලිකල අප හෙලදී බුදු සමිදේ, තිලෝවග බුදු සමිදේ, සිල්ගත් නිරිඳුන් සේම, සිල්ගත් නිරිඳුන් සේම, සිල්තෙත ගුණ ඇති සෝම, සිල්තෙත ගුණ ඇති සෝම, සිල්ගත් නිරිඳුන් සේම, සිල්තෙත ගුණ ඇති සෝම, සත හට පෑ මෞසේම, තිලෝවග බුදු සමිදේ, තිලෝවග බුදු සමිදේ, ගිලෙම් ඔබේ ගුණමුදේ, විඳිම් ඔබේ දම්සාදේ, වඳිම් වඳිම් ඔබේ පා
ලෝආග බුදු සමිදේ තිලෝආග බුදු සමිදේ අසසටි වසමටි ස්තුති. ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දනුම මිනුම තරගාවලිය. විරාමයෙන් අනතුරුව නැවතත් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දෙනුම තරගයත් සමගින් මීළඟ පැණේ මුවන්නේ ශ්‍රී ධම්මානන්ද දහම් පාසල නියෝජනය කරමින් කවීෂා චාමින්දි ගුණවර්ධන සොයුරියට. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය විස්තර කරන බුදුගුණ අලංකාර කතුවරයා තුන් කල්හිම පැවති පදරුත් සියල් ලොව ඇති අතඹුලසේ දැනගති එයින් සම්මා සම්බුදුන යති කියන කවිය ලියනවා. මෙතනදී අතඹුලසේ දැනගති කියලා වචනයක් යොදලා තියෙනවා. ඔබෙන් අහන්නේ මේ අතඹුලක්සේ දැනගත්තා කියලා සඳහන් කරන්නේ කුමක් පිළිබඳවද? බුදුරජාණන් වහන්සේ මේ ලෝකය පිළිබඳ අතඹුලක්සේ දැනගත්තාය කියලා සඳහන් කරලා තියෙන්නේ. මොකක්ද මේ අතඹුල කියලා කියන්නේ? කාලය අවසන් වෙනවා. ඒ පිළි වෙනත් කෙනෙකුට පිළිතුරු ලබා දීමේ හැකියාව තිබෙනවා. අතේ තිබෙන නෙල්ලි ගෙඩියක්. ඔව්, ලකුණු පහක් හිමි කරගන්නවා. අතේ තිබෙන නෙල්ලි ගෙඩියක් වගේ ලෝකය පිළිබඳ දැනගත්තයි කියන කාරණේ තමයි ඒකෙන් කියවෙන්නේ, අතඹුලසේ දැනගත්තයි කියන එක. මිලක පෙනේමුවන්නේ ශ්‍රී සුජාත දහම් පාසල නියෝජනය කරමින් මනීෂිකා හේෂානි වනිගරත්න සොයුරියට. බුදුරජාණන් වහන්සේ යමක් කිව්වොත් ඒ දේ කරනවා. කරන දේ කියනවා. සමහරුන්ට දොස් කියනවනේ, කියන දේ නෙමේ කරන්නේ, කරන දේ නෙමේ කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම නෑ. යමක් දේශනා කළාද ඒ එසේම කරනවා. කළ දේ එසේම දේශනා කරනවා. මේක විශේෂ ගුණයක්. උන්වහන්සේගේ එම ගුණය හඳුන්වන්නේ කුමන නමකින්ද? කාලය අවසන් වෙනවා. ඒ පිළේ වෙනත් කෙනෙකුට පිළිතුරු ලබා දීමේ හැකියාව තිබෙනවා. යතවාදී තථාකාරී ගුණ. ඕ, යතවාදී තථාකාරී, තථාකාරී යතවාදී ගුණය කියලා තමයි හඳුන්වන්නේ. නිවැරදි පිළිතුර හැටියට බාර ගන්නවා. ලකුණු පහක් සිය කණ්ඩායමට හිමි කර දෙනවා. මීළඟ පෙනෙමුවන්නේ ශ්‍රී ධම්මානන්ද දහම් පාසල නියෝජනය කරමින් මලිති නවෝද්‍ය අබේසිංහ සොරියට. බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාරයා ලෙසින් ඉපදුනේත් ගහක් යට, බුදු වුනේත් ගසක් යට, පිරිනුවන් පෑවෙත් උන්වහන්සේ ගසක් යටම තමයි. එතකොට පිරිනුවන් පෑවේ ගසක් යට කිව්වට නිකම්ම තනක් නෙමෙයි, සල් උයනක්. ඔබෙන් අහන්නේ උන්වහන්සේ පිරිනුවන් පෑ ඒ උයන විශේෂ නමකින් හඳුන්වනවා. ඒ උයනේ නම කුමක්ද? ලුම්බිනි සල් උයන. පිරිනුවන් පාපු තැන මම අහන්නේ, ඉපදිච්ච තැන නෙමෙයි. කාලය අවසන් වෙනවා. ඒ පිළි වෙනත් කෙනෙකුට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. කුසිනාරා නුවර උපවත්තන සල් උයනේ තමයි උන්වහන්සේ පිරිනුවන් පාන්නේ. ලකුණු පහක් සිය කණ්ඩායමට හිමි වෙනවා. මීළඟ පෙනේමුවන්නේ ශ්‍රී සුජාත දහම් පාසල නියෝජනය කරමින් තිලක්ෂි දිල්තාරා කුලසූරිය සොයුරියට. මහා ප්‍රජාපති ගෝතමියට පුතෙක් සහ දුවක් හිටියා. ඔබෙන් අහන්නේ මහා ප්‍රජාපති ගෝතමියගේ පුතාගේ සහ දුවගේ නම් මොනවාද? නන්ද කුමරු. නන්දනී.
ළඟින් ගියා. වෙලාව අවසාන වෙනවා. මොකද උදව් කරන්නත් බෑ, වචනයයිනේ තියෙන්නේ. ඒ පිළේ වෙනත් කෙනෙකුට අවස්ථාව ලබා දෙනවා. නන්ද කුමරු සහ නන්දා කුමරිය. ඕ නන්ද කුමරු සහ නන්දා කුමරිය නැත්තම් සුන්දරී නන්දා කියලාත් සඳහන් වෙනවා. නිවැරදි පිළිතුර හැටියට බාර ගන්නවා. ලකුණු 5ක් සිය කණ්ඩායමට ලබා ගන්නවා. අද පැවති තරගයේ ලකුණු තත්ත්වයේ විනිශ්චයමාන ලේඛනය කරන තෙක් අපි සූදානම් විශේෂාංගයක් සමගින් කෙටි විරාමයක් සඳහා යමවන්නට මාය සද ආරාධනා කරනවා. සිරි මිහිඳු දහම් පාසල් නියෝජනය කරමින් ප්‍රබෝධා හංසිනී කුමාරි සූර්යට. ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දනුවමින්ම තරගාවලිය. ආචාර්ය මණ්ඩලයේ ගුරු මව්වරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන් දවසරයි. මාලක් නෙලාගෙන විත් බුදු සාදුට පිදුවා. ඒ දැක බුදු සාදු මදෙස එමිහිට බැලුවා. බොරු ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දනුවමින්ම තරගාවලිය. අද පැවැත්වුණු තරගයේ ලකුණු තත්ත්වය ඉදිරිපත් කිරීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. කෑගල්ල දකුණ ශාසන ආරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරමින් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරගය සමගින් අද දහම් පාසල් දෙකක් අප හා සම්බන්ධ වුණා.
ශ්‍රී ධම්මානන්ද දහම් පාසල් කණ්ඩායම සමගින් මිනුවන්ගමුව ශ්‍රී සුජාත දහම් පාසල් කණ්ඩායම. මෙහිදී මිනුවන්ගමුව ශ්‍රී සුජාත දහම් පාසල් කණ්ඩායම ලකුණු 25ක් ලබා ගන්නවා. හෙට්ටිමුල්ල ශ්‍රී ධම්මානන්ද දහම් පාසල් කණ්ඩායමත් ලකුණු 25ක් ලබා ගන්නවා. අපගේ තරඟ කොන්දේසි අනුව දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන්න නම් ලකුණු 35ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නට ඕන. එහෙත් කණ්ඩායම් දෙකම අද දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. ඔබටත් පුළුවන් ඔබේ දුවා දරුවන්ගේ හැකියාවන් රටට ලෝකයට කියන්නට ත්‍රිබෝධී අන්තර්ධර්ම පාඨශාලියේ දහම් දැනුම තරඟයක් හා සම්බන්ධ වෙලා බෞද්ධ මාධ්‍ය ජාලය සමග සම්බන්ධ වෙලා කටයුතු කරන්නට ඒ සඳහා සම්බන්ධ වෙන ආකාරයේ පිළිබඳව නිවේදක කසුන් මහත්මා ඔබව දැනුවත් කරાવી ලබන සතියේදී තවත් සාසන ආරක්ෂක බලමණ්ඩලයක් තුලින් ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. අද දිනේ ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලියේ දැනුම බිනුම තරගයේ පැවැත්ුණේ ශ්‍රී ධම්මානන්ද දහම් පාසල සහ ශ්‍රී සුජාත දහම් පාසල අතරයි. මෙම තරගයේ මෙහෙවීම සඳහා වැඩම කොට බදාල රත්මලාන පුරාණ විහාරයේ බුත්තලහත්පුර විහාරයේ අනුභේ විහාරාධිකාරී කොළඹ දිස්ත්‍රික් පාලිගුරු උපදේශක ගල්කිස්ස නාලන්දා පිටිපනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද කොටනෙළුවේ පුණ්‍යානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වක විස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මෙම තරගයේ පටිගත කරනු ලැබුවේ කෑගල්ල උඩෝවිට ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානයේ සිටයි. කෑගල්ල උඩෝවිට ශ්‍රී ශෛලබිම්බාරාම විහාරාධිකාරී පූජ්‍යපාද වැලිපොතේවල සුමේද ගෞරවනීය ස්වාමීන් වහන්සේට විශේෂ ස්තුතියක් සිදු කළ යුතුයි. උන්වහන්සේගේ මෙදිහත්වීමෙන් සහ සංවිධානකත්වයෙන් තමයි මෙම තරගය මෙලෙසින් පැවැත්ුණේ. ඒ වගේම මෙම තරගය සම්බන්ධීකරණය සඳහා සහයෝගය ලබා දුන්නා කපිල නන්දන සේවරත්න මහතා සහ ඩී.ආර්. කරුණාරත්න මහතා, අනුරුද්ධිකා කුමාරි මහත්මිය සහ රසිකා විනෝදනී මහත්මිය ඇතුළු වේ පිරිස. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙම තරගය සඳහා ඉදිරිපත් වන සිසු සිසුවියන් සඳහා ත්‍යාග ලබා දීම සඳහා අනුග්‍රහකත්වය ලබා දෙන පූජ්‍යපාද කුරුද්වත්තේ ගුණරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරමින් සූදානම් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලියේ දැනුම බිම තරගාවලියක තවත් එක් කොටසක් මෙලෙසින් නිමවටපත් කරන්න යලිත් ලබන සතියේ හමු වෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.